මේ ඔබ දකින්න රණවර ශාකය. ඒ වගේම රණවර අමල්. මේ රණවර මහෞෂධය. විශේෂයෙන්ම මුත්‍රා රෝගවලදී මේ රණවර සෑහෙන ගුණදායකයි. හන්දිපත් වේදනාවල් නැසන්න මේ රණවරවල මල් තම්බල සීනි මී පැණි එක බිව්වෙන් පස්සේ බොහොම ගුණ දෙනවා කියලා. ඒ වගේම රණවරවල පස් වගේ පොත්තු මල් ඇට මුල් කොළ මේ පස් වගේ අරගෙන තම්බල බිව්වෙන් පස්සේ ගොඩාක් මුත්‍රා රෝගවලට සුවය දෙන බව දේශීය වෛද්‍යවරු පවසනවා. ඒ වගේ මහෞෂධයක් වෙච්ච නාගු ශාකය තමයි මේ රණවර. මේ රණවර අපේ සවස තේ වේලාවට වේලිච්ච රණවර මල් ටික තම්බල රණවර විෂ පානයක් බොන්න පුළුවන්. ඒ වගේම පස් වගේම බොන්න පුළුවන්. මේවට විශේෂයෙන්ම සීනි මී පැණි ප්‍රතිවාපු විදියට එක් කරාට පස්සේ මේ ගුණදායක බව තවදුරටත් වැඩි කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ශරීරයට එහි ඖෂධීය ගුණ එක්වණින් ලබා දීම හැකියාව මේ සීනි මී පැණි කියන ප්‍රතිවාප වලින් තියෙනවා. හම්බන්තොට ආශ්‍රිතව සුෂ්ක කලාපයේ මෙම රණවර ශාකයේ විශේෂයෙන් දක්න ලැබෙනවා. මේ තියෙන රණවරවල දල්ල මේ දළු කඩලා අරගෙන සම්බෝයට හදන්නත් පුළුවන්. ඒක රොම රසවත් කෑම. ඒ වගේම වෙන පලා වර්ග වගේ මැල්ලුමක් හදලා කන්නත් පුළුවන්. ඒකත් රොම රසවත් කෑම. හැබැයි මේ සම්බෝල මැල්ලුම් කියන එක නම් ජනතාව අතර ඒ තරම් ප්‍රචලිත වෙලා නැහැ. බොහෝ දුරට ගම්මාන ආශ්‍රිතව මේ පලාටියක් රණවර පුල ටිකක් කඩාගෙන මැල්ලුමක් හදලා එහෙම නැත්නම් සම්බෝලයක් හදලා කැම්ප් වලට එක් කරගන්න අවස්ථාවක් නම් බහුලව තියෙන බව අපේ ගැමියෝ සඳහන් කරනවා. අර තම්බල බොන කසායයට ගන්නවා වගේම මේකත් බොහොම ගුණදායකයි. මේ රණවරවල පරෝහණය වෙන්නේ මෙන්න මේ කරල් වල තියෙන ඇට මගින්.